රටක් විසින් නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍රය එම රටේ පුරවැසියන්ට ලෝකයේ පවතින පිළිගැනීම හෙළිකරන සාධකයක් වනවා. දැනට ලෝකයේ පුරා ගුවන් බලපත්‍ර දර්ශකයක්ද සකස් කරනු ලබන්නේ එම පිළිගැනීම මතයි. කෙසේ වෙතත් මේ දක්වාම ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍රයට ලෝකයේ ඉහළ පිළිගැනීමක් පවතින්නේ නැහැ. ඒ අනුව ලොව පුරා ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් දර්ශකය තුළ ශ්‍රී ලංකාවට හිමිවැත්තේ 83 වන ස්ථානයයි. එහෙත් ලාංකිකයන්ට ලෝකයේ රටවල් 43ක් විසින් වීසා නිදහස සහ එම රටවල් වෙත ගිය පසු වීසා ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ඒ පිළිබඳ අනාවරණයයි. දැනට ලාංකිකයන්ට වීසා ලබා ගැනීමකින් තොරව ගමන් කිරීමට සහ වීසා රහිතව දින 30ක් රැඳී සිටීමට ලෝකයේ රටවල් 17කින් අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව සිංගප්පූරුව, බහමාස්, බාබඩෝස්, ඩොමිනිකා, ඉක්වදෝරය, ගැම්බියාව, ග්‍රෙනඩාව, හයිටිය සහ ඉන්දුනීසියාවට වීසා රහිතව ගොස් දින 30ක් රැඳී සිටීමටයි ලාංකිකයන්ට අවස්ථාව හිමිව ඇත්තේ. එසේම ලෙසතෝව, මයික්‍රොනීසියාව, ශාන්ත කීට්ස්, සෙනගාලය, ශාන්ත වින්සන්ට්, ග්‍රෙනඩියන් සහ වනාටු රාජ්‍යද ලාංකිකයන්ට එම අවසරය ලබා දී තිබෙනවා. මේ අතරින් ඇතැම් රටවල් ලාංකිකයන්ට දින 90ක කාලයක් දක්වාම වීසා රහිතව රැඳී සිටීමට අවස්ථාව ලබා දෙනවා. කෙසේ වෙතත් තවත් රාජ්‍යයන් 26ක්ම ලාංකිකයන්ට එම රටවලට පැමිණ ගුවන් තොටුපළේදී වීසා ලබා ගැනීමටයි අවස්ථාව ලබා දී ඇත්තේ. එම රටවල් අතරට බොලිවියාව, කාම්බෝජය, කේප් වර්ඩේ, කොමරුස්, ගිනිබිසව්, මැඩගස්කරය, මාලදිවයින, මොරුසිය, මොසැම්බික්, නේපාලය, පාලාවු, රුවන්ඩාව, සැමුවාව, සෝමාලියාව, ලෙසතෝ, ටොංගෝ, ටුවාලු, උගන්ඩාව සහ ලාඕසය ඇතුළත් ඉන්දියාව, මැලේසියාව, මියන්මාරය, අසර්බයිජානය, බොලිවියාව, කාම්බෝජය, ජිබුට්, ඉතියෝපියාව, ගැබෝන්, ගිනිබිසව්, කටාරය, රුවන්ඩාව, උගන්ඩාව සහ කෙන්යාව ලාංකිකයන්ට අන්තර්ජාලය ඔස්සේ වීසා ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. කෙසේ වෙතත් ලෝකයේ තවත් රටවල් 153කට යාමට පෙර ලාංකිකයන් අනිවාර්යයෙන්ම පෙර වීසා පහසුකම ලබාගත යුතුවන්නේ එම රටවලින් ලාංකිකයන්ට වීසා කොන්දේසි ලිහිල් කිරීමක් සිදු නොකිරීම මතයි. යම් රටක පුද්ගලයන් තම රටට පැමිණීම හේතුවෙන් ඇතිවිය හැකි ගැටලු අවම කිරීම සඳහා මෙම දැඩි වීසා කොන්දේසි එම රටවල් විසින් පවත්වාගෙන යනු ලබනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් මට්ටමක පවතින්නේ නම් ලොව බොහෝ රටවල් ලාංකිකයන්ට වීසා නිදහස ලබා දෙනු ඇති බවයි ප්‍රකාශ කළ හැකි වන්නේ. එසේම මෙරට ගුවන් ගමන් බලපත්‍රය ලොව පිළිගත් ගුවන් ගමන් බලපත්‍රයක් බවට පත්කිරීම සඳහා විශාල වගකීමක්ද බලධාරීන් සතුව පවතිනවා. එහෙත් එම වගකීම නිසි පරිදි ඉටුවන ආකාරයක් පැහැදිලිව දැකගත හැකි වන්නේ නැහැ. දැනුම ගෙන එන ලංකා ඒ නිවුස් නවතම වීඩියෝ දිනපතා සවස 6ට බලාපොරොත්තු වන්න.